මීට මාස කීපයකට කලින් මේ ලංකාවේ සමාජ මාධ්‍ය ජාල තුල බොහොම උණුසුම් පුවතක් මේ ප්‍රචාරය වුණා ලංකාවේ අපි දන්නා තරමින් ප්‍රථම වතාවට සුදු පැහැති පිමුරෙක් හමු වීම සම්බන්ධයෙන් සමහරු මැසිවිලි නැගුවා මේ සත්වයා උගේ මුළු ජීවිත කාලෙම හිර කරලා තියයි ඒ වගේම සමහර උදවිය උත්සාහ දරුවා මෙම සත්ව නිදර්ශකය යම් මුදල් ප්‍රමාණයක් දී මිලදී ගන්න. ඉතින් මේ වගේ නොයෙකුත් ආන්දෝලනාත්මක දේවල් කීපයක් සිද්ධ වුණා. ඒ වගේම මම මෙතනදී අතරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කිසිදු කාරණාවක් නෙවෙයි. ඇත්තටම මෙවැනි සත්වෙක් මේ වාර්තා වුණොත් අපි මොකද කළ යුත්තේ කියන එක. ඒතකොට ඊට කලින් මම මේ කතාවට එන්න කලින් මම මතක් කරන්න කැමතියි මගේ පරිශ්‍රය දිව්‍ය තුල මම අධ්‍යක්ෂකව සිටුවීම් සමහරක්. එතකොට මේ වෙනකොට ලංකාවට මිනිස් ක්‍රියාකාරකම් හිඳ සමහර උරගීන් සහ ඔබේ ජීවීන් විශේෂ ලංකාව තුළට ඇතුළු වෙනවා. ඒක සමහරකට අපි දැනුවත්ව සිද්ධ වෙන්නත් පුළුවන් අපි නොදැනුවත්ව සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට එහෙම දැනුවත්ව සිද්ධ වෙච්ච දේවල් සමහරක් අපි විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඔවුන්ගේ වැටලීම් එකකේ හරහා මේ වැටලීම් සිදු කරලා ඒවා අත්අඩංගුවට අරගෙන නීතිමය වැඩ කටයුතු කරා. ඒ වගේම තමයි සමහර සතුන් අපි විශේෂයෙන්ම ලොකු කොට දැව වගේ දේවල් ගෙන්නද්දී ඒවත් එක්ක මේ ලංකාව තුළට ඇතුළු වෙච්ච අවස්ථා කීපයක්ම පෞද්ගලිකව අපි දන්නවා. එතකොට අවස්ථා දෙකකදී Python reticulators කියන විශාල පිමුරන් විශේෂය ලංකාවේදී හමු වුණ අවස්ථා දෙකකදී. එතකොට මේ 2014 13 වගේ වකවානු වෙනකනුත් එහෙම හම්බෙච්ච මීටර එකහමාරක් දෙකක් විතර ප්‍රමාණයේ විශාල මේ Python reticulators විශේෂ නිදර්ශකයක් දසකයකට ආසන්න කාලයක් තුළ ඒවා 10ක් විතර කාලයක් ආසන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙච්චරක් විතර මාත් වෙනකන් විශාල වර්ධනය වුණා දෙහිවල ජාතික සත්ව උද්‍යානය තුළ. ඊට පස්සේ තව එක් අවස්ථාවක මොරටුව ප්‍රදේශයේදී තවත් එක් නිදර්ශකයක් අපිට හම්බ වුණා. ඒ නිදර්ශකය මීටර එකහමාරක් තරම් විතර දිග සතෙක්. ඒ වෙනකොටත් මේ Python reticulators නිදර්ශකයට එහෙම නැත්නම් මේ සතාට පහර දීම් කීපයක් සිදු කරලා තිබුණා ඔහුගේ කෙළ ප්‍රදේශයට. ඊට පස්සේ සති එකමාරකට විතර පස්සේ මේ සතා ඇතම නැති වුණා. ඊට අමතරව මේ ලංකාවේ කුඩාම පිමුරු විශේෂය වන වැලි පිමුර එහෙම නැත්නම් කොට පිමුර නිදර්ශකයෙකුත් හම්බුණා. ඊට අමතරව මේ තව බෝල් පයිතන් නිදර්ශක කීපෙකුත් හම්බුණා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සතෙක් හම්බුනොත් අපි දන්නේ නැහැ ඇලි සතෙක්ද අපේ ලංකාවේ ඉන්න එහෙම නැත්නම් ලංකාවට පිට රටකින් ගෙනාපු සතෙක්ද කියන එක අපි දන්නේ නැහැ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවට පිටින් ආපු සතෙක් අපි වරද්දලා අඳුරගෙන පරිසරයට නිදහස් කරමු. විශේෂයෙන්ම ඒ ඉන්නේ මිත්‍ර දාන අවස්ථාවේ ඉන්න ගැහණු සතෙක් නම් අනිවාර්යයෙන්ම මේ ඝර්ම කලාපීය රටවල් ගොඩාක් හොඳට ඔත්තු දෙනවා මේ සතාට ජීවත් වෙන්න. ඒ එහෙම විශේෂයක් එළියට නිදහස් වෙලා ඒ විශේෂය ආක්‍රමණකාරී විශේෂයක් වුණොත් විශේෂයෙන්ම ආගන්තුක ආක්‍රමණකාරී විශේෂයක් වුණොත් අපේ පරිසරයේ සමහර සතුන් මේ සතු ආහාරයට අරගෙන මේ සත්ව ප්‍රජාවෙන් යම් කොටසක් විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන ලොකු බයනකත්වයක් තියෙනවා. ඒ වගේම තමයි බැරි වෙලාවත් මේ ඉන්නේ අපේ සතෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ ජීවත් වෙන සතෙක් නම් ඒ සතාව අනිවාර්යෙන් ඒ පරිසරයෙන් නිදහස් කළ යුතුයි. ඉතින් මේ වගේ සතෙක් හම්බෙච්ච අවස්ථාවක පළවෙනියම කරන්න ඕනේ අදාළ ආයතනයන් දැනුවත් කිරීම. විශේෂයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක තමයි ඉතාම වැදගත්ම කාර්යය. එතකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ ගැන අවධානය යොමු කරලා
ඒ සතා මේ නිදහස් කරන්න හෝ ඒ සතා කළමනාකරණය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. මේ අවස්ථාවේදී මට ආරාධනාවක් ලැබුණා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යකීය ඒකකයේ හරහා ඒ වගේම අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා මේ සත්‍ය මොකද්ද කියලා හරියාකාරව අඳුරගෙන මේ සතා පරිසරයට මුදාහරින්න හෝ එහෙම නැත්නම් රටට එළියෙන් ආව සතෙක් නම් ඒක ක්‍රියාකාරව කළමනාකරණය කරලා ආගන්තුක ආක්‍රමණකාරී සතෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරන එක වළක්වා ගන්න මොකද කරන්න කියන එක හරියාකාරව බලන්න මේ ඒ තීරණය ගන්න තමයි මට ලැබුණු කාර්යභාරය. එතකොට මගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය ඒක තමයි. එතකොට මේ වගේ සතෙක් උර්ගෙක් වෙන්නත් පුළුවන්, උපේ ජීවියෙක් වෙන්න පුළුවන්, මත්ස්‍යයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාව තුළ දැනටමත් ඉන්නවා, පක්ෂීන් වෙන්න පුළුවන්. මොනියම් හෝ සතෙක් මේ ආකාරයෙන් ලැබුණොත් වැදගත්ම දේ තමයි ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන ඒකට අදාළ කෙනෙක් ඒ සතා බලලා විද්‍යාත්මක තීරණයක් ලබා දෙන්න. එතකොට මේ මම ඒ සත්‍ය බලන්න යන්නේ ඇත්තටම මේ සතා මොකද්ද කියලා හරියාකාරව අඳුරගන්න. ඉතින් එතනදී මේ සමාජ මාධ්‍ය ජාලා තුල මේ සර්පයන් ගැන කතා කරන කීප දෙනෙක් මේ විවිධ මතිමතාන්තර ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රකාශයන්නිකුත් කරලා තිබුණා. ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. මොකද හේතුව මම පෞද්ගලිකව දන්නවා ඔය කිසිම කෙනෙකුට මේ ලංකාවේ ඉන්න පිඹුරෙක් දැක්කොත් කියන්න පුළුවන් මේ පිඹුර මොකද්ද කියලා. හැබැයි කිසිම ආකාරයක මේ වර්ණයක් නැති නිදර්ශකයක් දුන්නොත් විද්‍යාත්මකව හරියට අඳුරගන්න කොතනද හරියාකාර ලක්ෂණ තියෙන්නේ කියන එක අඳුරගන්න තියෙන තරම් දැනුම තියෙන්නේ මම දන්න විදිහට ලංකාවේ ඉතාම අතලොස්සකට පමණයි. එතකොට ඒ සියලු දෙනාම මේ උරගහ ඔබේ ජීව විද්‍යා විෂයේ ඉතාම හසල දැනුමක් තියෙන පුද්ගලයෝ. මේ පුද්ගලයෝ මේ සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන ඒ සමාජ මාධ්‍ය ජාලා තුල මේ ක්‍රියාකාරී පිරිස නෙවෙයි. එතකොට ඒ පිරිසකට වෙනත් කාර්යභාරයක් ලැබිලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ තමන්ගේ කාර්යභාරය සිදු කරනවා. ඒකම මම මෙතනදී කියන්න ඕන වැදගත් වෙන්නේ හරියාකාරව මේ සතා මොකද්ද කියලා අඳුරගන්න. එතකොට එහෙමනම් ලංකාවේ ඉන්න මේ පිඹුර විශේෂය ලෝකේ ඉතුරු පිඹුරන් විශේෂයන්ගෙන් හරියාකාරව අඳුරගන්න ඕන. එතකොට ඒක අඳුරගන්න නම් මේ පුලි රටාව එහෙම නැත්නම් මේ විශාලත්වය ප්‍රමාණය ඒ වගේ දේවල් වැදගත් වෙන්නේ නේ. ඒකට වැදගත් වෙන්නේ ලංකාවේ ඉන්න පිඹුරගේ තියෙන තොලේ තියෙන සිදුරු සංඛ්‍යාව, ඔළුවේ පිටලා තියෙන කොරපුතුල සංඛ්‍යාව, ඒ කොරපුතුල හැඩය, කඳක වටේ තියෙන කොරපුතු ප්‍රමාණය, සංඛ්‍යාවේ ප්‍රමාණාත්මක අගයන්, මෙවැනි විද්‍යාත්මක කාරණා තමයි මේකට අදාළ වෙන්නේ. එතකොට මේ විද්‍යාත්මක කාරණා ටික හරියට පැහැදිලි කරන්න මම කිව්වා ඒ ලංකාවේ තම අතලොස්සයි. එතකොට මේ උරගින් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, ඔබේ ජීවි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, මොනියම් හෝ සත්ව කොට්ටාශයක විශේෂයක් මේ රටට ඒ විදිහට ආවොත් එහෙම ඒකට අදාළ විශේෂඥයෙක් බලන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ තීරණය හරහා තමයි මම මේ සත්‍ය නිරීක්ෂණය කරන්න යන්නේ. එතකොට විශාල පිරිසක් මේ විවිධ මේ තමන්ගේ අදහස් දක්වලා තිබුණා. ඒකම මේ සත්‍ය රිටිගල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන මහත්තුරු විසින් ගිරිතලේ වනජීවි සංරක්ෂණ කාර්යාලය වෙතට අරන් ගිහලා තිබුණා. ඔගොල්ලෝ ගොඩක් දන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් සතෙක් වෙන තැනක ඉඳලා ඒ වගේ තැනකට ගෙනාවොත් තාවකාලිකව ඔවුන් රඳවා තියෙනවා වෙනත් ස්ථානයක. උදාහරණයක් විදිහට ඔගොල්ලෝ ගෙදරට මාළුවෙක් ගෙනාවොත් ටැංකි එක හදන සුරතල් මත්ස්‍යෙක් ගෙනාවොත් ඌව අපි එකපාරට ටැංකියට දාන්නේ. ඌව වෙනත් ටැංකියක දවස් දෙක තුනක් තියෙනවා. මොකද ඌට ලෙඩක් තියෙනවා කියලා බලන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි නිරන්තරයෙන්ම ඒ සතා වින් කරලා තියාගන්න එක හොඳයි. මොකද හේතුව අනිත් සත්තුන්ට ලෙඩ බෝ වෙන එක වළක්වන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ සතාට අනිත් සත්තුන්ගෙන් සම්ප්‍රේෂණය වෙන ආගු ලෙඩ නවත්ව ගන්නත් පුළුවන්. එතකොට තාවකාලිකව පැය භාගයක් වගේ කාලයක් තුළ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන වෙනත් කූඩුවක මේ සතා අඳවා තිනවා.
itu kota yang pukulnya kila, misa tagi pintu rakyat pekala, Facebook kita nidas kerja, jadi kita ini misa tahu ini dia, misa tahu ini video itu menjelah tahu di kedam segi merlaya, kita masih lihat nama pukulnya dia, tapi ini pukulnya tadi, ini kudu monakari kudu atau kila, ini sempurna untuk terbahala kala, hewan itu yang kudu, jadi ini apda ada bilang ini pasti tamai. Hari yang kara turut-turut samaaja kata nukara, ini boru tamangi hitalu samaaja kata kerana. Jadi, ini bagai dewa samaaja kata kerana, ini budgeliu wata inna, ini bawa pilihan nukudunya, mekianne, ettakiela, ismudunye pilihan lagi, na, berarti dewa wata samaaja kata kerana, hebei ettak prakasha inne, ne. Jadi, mama ugalangin nila sitinne paling ni kara tamai, me vivida dewa kena budgeliu satu denumu mukadiki ini kebala. Itu kota mami kartu garahan nuat, mie kartu tema mie abiswasa keran nuat kini kini mie mami kian ni, api kau rumun aku nuat, ogolo ahana kati ya, iwa sih buting ahanik tama iya dekat tuh ini. Iting mangar kaling kata kerbu magi matu kartu mangai tenna, jam satek, wenat tenking langka uta, hu emenat tang wenat pradesh iking, mie rata kartu lumang, uwe beli mie. Aniwari ngawasya tawe tiyenne beri wela hari me nidarshaka swabhavika parisarayata nidahas unoth ape parisarayata eken wena hani walakwa ganna pradhana washayenma awashyathawe tiyenne awastha gananawakadi lankawata ibban vishesha kihipayak ekawara 100kata wada wedi nidarshaka pramanayak hambuna etakota me pitin aapu ibban vishesha apida hari ini kalau mana kerana kerjaan itu langkah melakukan, misalnya hari itu andur lagi, misalnya langkah ini, satu nomor ikah hari itu dapat berkat pas. Itu kota, mihma aku khususnya, parisere ini dah sunah nang, mih parisere, misalnya nising, benas kerun lapan, bikurti kerun lapan. Eh muna nang, apa ini desiya satu nta, unga kekem persenya itu inna, pulang mahastawa, eh ini kata gudak pani. Eh bagaimana tamai, dahnet, mih mana kota batukan nipba ina khususnya. Gudah pelajar Kolombo itu jalan sebelah api jaki nama, ekma Kolombo asyidah saha itu produk ibitah istana yang gelar me bisheshe, unggah petiri mak daki nama. Itu kerana me ratukan nisbah kini bisheshe, api desiya ibban bisheshe anda me ini korang lakukan jenya pelatih. Ini bagi matamai tawat sampin key pendek bisheshe, makrasu pelia gani bisheshe, langka itu tulis jawab stati nama. Itu yang ini bisheshe thari itu kalau mana kerana kerjaan pulang kami lebuna. Api pungganan dana wadila, ini darjaga, api hari ini kalau menang kerana kerima sambandu. Itu kota me bagi awastha wakadi, api itu ayatam dekat gana samaham nukram bae, ikat tamai, wanjiwi sanrakshan dipaltu itu, anit dekat tamai jati sabtu dhyan. Itu kota me ayatam dekimma, itamu suwisesi karyan, baryan, gudak siddha una, me langkawe, api dana taraming, Alam ini wata-wata wata-wicca, sudu pimura, me kalau hari itu ugena, awasnya turu-turu dikeras kerela, ia awas chandura agen ini situ kerela, nevete, u, so bahagia parisetre, nidas kiri mata, me sabtya, me sudu pimura, hari yang kara, chandura agen, me sata nidas kerana, gatte, khari bari situ kerabu, suwisesi meh beriti. Wanjiri sanaksan departemen itu ada aksi general area bagaimana, besar pirsak, mereka piti pas sendiri, na, mih karya, bahari, ini lah hitiya, bisanya mana pasuah itu karya mandele, di bagaimana kami jati ke sabtu jani karya mandele, sah ada aksi general area, mereka tawasnya, budak, dua perkara sendiri, ekam awasan masing mama studi mandele, mana, mih sata nirupak itu ber. Allah, mih sata maran netu, nodaan satek, mih u araksha keranne, mih wed kerapu, gamu asin, nam nodaan nanu, egul langat, own kerapu, suwisesi mih ya, itam agna mih yak own sidu kerim, kudu mih sata binasa nuker, mih sata ganadaan neti hinda u allala, adala aitenan danuat kerla, agya karo u barbima sambati, eva gima. Kebalah ada mata magi ada kimbeling laba dengan pulungan tiap orang di dalam ay monia o satu apitah mevidi ada ambu not api kisah lama dengan mat kerana nomi manajib sanaksan depan tu. Own tamai
මේ විෂය සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය. එතකොට 100%ක්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි මේකේ නීතිමය අයිතිය තියෙන්නේ. නීතික අයිතිය තියෙන්නේ. ඒකම දැන් තිරේ ඔයාලට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධ කරගන්න අංක ටික මේ දිස් වෙනවා. ඉතින් ඒ අංක අමතා ඔවුන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ තමයි වෙනත් කිසිදු පාර්ශවයක් මේ මේ සම්බන්ධයෙන් කතා කරලා ඔවුන්ට තොරතුරු ලබා දෙන එක අපි කරන්න ඕනි පරිස්සමෙන්. මොකද බහුතරයක් අපි දකිනවා මේ සුදු පාට සත්තු එහෙම නැත්නම් පොඩ්ඩක් සාමාන්‍යයෙන් දකින මේ සතුන්ට වඩා වෙනස් සත්තු ඒ පින්තූර දාපු Facebook මේ එකේ පින්තූර දානවා. හැබැයි එතනින් එහාට ඒ සත්තු ගයි දකින්නේ නැහැ. හැබැයි ටික කාලෙකින් උන් ආයි කගේ හරි ගෙදරක අපි දකිනවා. උන් ටික දවසකින් ආයි පින්තූර අන්තර්ජාලය වෙත මුදා හරින එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඇත්තරම මේ සත්තු නිදැල්ලේ ඉන්න ඕනි සත්තුන් ඒ හින්දා ඔවුන්ගේ හිට දවසේ ආරක්ෂාව සපයන්න අපි හැමෝම වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනි. ඒ වගේ තමයි ඒක අපේ යුතුකම. ඉතින් බහුතරයක් අපේ ඉන්න උරගියෝ මිනිසුන්ට හානි කරන්නේ හානි කර උරගියන් හිටිය ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එතකොට ඔවුන්ගෙනුත් ඇත්තරම අපි හානි කරයි කියලා කිව්වට ඒ වචනේ යොදාගත්තට ඉතාම කලාතුරකින් තමයි ඔවුන්ගේ හානියක් සිද්ධ වෙනවා සිද්ධ වෙන්නේ. ඉතින් ඊට වඩා අපිට බල්ලන්ගේ එහෙම නැත්නම් ප්‍රියන්තුරුලින් තියෙන හානි වැඩි. ඉතින් අපි ඒවන් උසලකා හරිනවා. ඒ හින්දා අපි අවදියෙන් සහ අවධානයෙන් සිටිය යුතු කාලයක් දැන් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සත්තු ආරක්ෂා කරගන්න ඔබටත් කරන්න පුළුවන් මෙහෙවර අතිවිශාලයි.